आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सित टीवी रात्रि प्रवृत्ति विकाशयाई आरंभ वन्ने मम उदेशान इडम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल लोक एलियकल यातिवर पहन निवीयाई अटमस्थानाधिपति अतिपूज्य आचार्य पल्लेगम सिरिनिवास नाहिमिपाणन्गे देहय अनुरपुरेट आदाहन पूजोत्सवय सेनसुरादा अनुरपुरदी राज्य अनुग्रहय सहितव राजे वियदमिन तोरव अवसन कटयुतु मधु वेडिकले ऐ जनपति रणिल रट हमुवे विशेष प्रकाशयक करमिन कियाई तुन्वेलम पान लूणुगेडियक सह अमुमिरिस करलक एक्क मासयक कन्नत रूपियल 8000 पानी सतोस आहार द्रव्य 6ක मिल पहलट लीसिन सहनयक नैतिनम लबन 25 वनदा 10 वनेन इवत्वन्न हदन बस भाषणे निदहसट सीमा पणवन्न पुलुवन नीतियट पमनाई माध्यवेदींट सह समाज क्रियाकारींट नीति सहाय क्षणिक दुरकथन अंकयक सालिय पीरिस कियाई වෞණ්‍යාවේ සහ යක්කල මුල්ලේ වෙඩි තැබීම් දෙකක් කතක් සහ තරුණයෙකු මරුට දරුවෙකුට තුවාල නීති කඩ කරන මධ්‍යසාර නිෂ්පාදකීන්ට අලුත් වැටක් නීති විරෝධී රා නිෂ්පාදනය මඩින්නත් පියවර 22 ගැන පාර්ලිමේන්තුවේ කතා දශක 5කට අධික කාලයක් රට දැය සමය වෙනුවෙන් අති මහත් වූ සේවාවක් ඉටු කළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිම්පාණන් වහන්සේ අද අලුයම අපවත් වුණා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවනු ලැබුවා. අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ අද අලුයම අපවත් වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී අපවත් වන විට උන්වහන්සේ 69 වැනි වියේ පසුවා 1953 ජනවාරි 2 දින මාතලේ පල්ලේගමදී උන්වහන්සේ උපත ලැබුවා. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වන්නේ 1960 දී. සිරිනිවාස පොඩි හාමුදුරුවන්ට ජීවිතේ හරි පුණ්‍යවන්ත අවස්ථාවක් ලැබෙනවා. ඒ ජයශ්‍රී මහා බෝ සම්බුදුන් වහන්සේ ඉදිකල රන් වැටේ පළමු රන් කරඬුව ස්ථාපනය කරන අවස්ථාවේ සෙත් පිළිත් සජ්ජායනය කිරීමටයි. එකල ජයශ්‍රී මහා බෝ සම්බුදුන්ගේ තේවාව සිදු කළේද සිරිනිවාස පොඩි හාමුදුරුවන් වීම විශේෂත්වයක්. 1955 වසරේදී සිරිනිවාස නාහිමියන් උපසම්පදාව ලබනවා. 1977 වසරේදී අටමස්ථානාධිපති තනතුරට පත්වන උන්වහන්සේගේ ශාසනික ජීවිතයට අවුරුදු 54ක්. එසේම 1984 වසරේදී උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා. ශාසනීය උන්නතිය උදෙසා උන්වහන්සේ සිදු කළ මෙහෙවර අතිමහත්. උන්වහන්සේගේ සේවාවන් අතර ශ්‍රී මහා බෝ සම්බුදුන් වහන්සේ ඉදි වූ නව රන් වැට තැනීමට මූලික අඩිතාලම ශ්‍රීනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා අනුව 2002 වෙසක් මාසයේ 23 වන දින ජයශ්‍රී මහා බෝ සම්බුදුන් වහන්සේ ඉදි වූ රන් වැටට මුල් කල තැබීම සිදු වුණා. 2003 වෙසක් මාස 14 වන දින රන් වැට විවෘත වෙනවා. එසේම පිරිවෙන් අධ්‍යාපනය ලබන මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට පරිකණක අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් මහා විහාර භික්ෂු පරිකණක මධ්‍යස්ථානය නමින් ආයතනයක් පිහිටුවීමට පියවර ගනු ලබන්නේද ශ්‍රීනිවාස ස්වාමීන් වහන්සේ. එපමණක් නොව මහා විහාර නැනසල වෙබ්බඩවිය ඔස්සේ ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය පිළිබඳ තොරතුරු සහ ඡායාරූප ඇතුළත් වෙබ්බඩවියක්ද විවෘත කෙරුණේ අතිපූජ්‍ය ශ්‍රීනිවාස නාහිමියන්ගේ දූරදර්ශීභාවයේ ප්‍රතිඵලයක් වශයෙන්. එසේම සියත අමාවැස්ස පුන්පෝදා සජීව විකාශ අනුරාධපුර පුදබිම කේන්ද්‍ර කරගනිමින් සිදු කළ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ ප්‍රධාන අනුශාසනා සිදු කරමින් සියත අප සමග එක්ව කටයුතු කළා. අපවත් වූ අදාළ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස උන්වහන්සේගේ ආදාහන කටයුතු අනුරාධපුර මහා විහාරීය ආදාහන මළුවේදී සිද්ධ කෙරෙනවා. අද හවස සාකච්ඡාවක් තියෙනවා ආදාහන කමිටියේ. එහිදී අවසාන තීරණයකට එළඹෙනවා. දැනට සෙනසුරාදා පස්වරු 2:30ට ආදාහන පූජෝත්සවය ආරම්භ කිරීමටයි සාකච්ඡා වෙමින් පවතින්නේ. අපවත් වියදාල අපේ පල්ලේගම සිරිනිවාස නායක හඳුරන් වහන්සේට මේ අවස්ථාවේදී නිර්වාණ සම්පatti ප්‍රාර්ථනා කරනවා. දවල් 1ට විතර දේහය රැගත් රිය පෙරහැර කොළඹින් පිටත් වෙනවා. පස්වරු 6 විතර වෙනකොට අනුරාධපුරයේ මහා විහාර පරිසරයට පැමිණෙද තැන්පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද 7:00 විතර ඉඳලා ජනතාවට දේහයට අවසාන ගෞරව දක්වන්න අපි කටයුතු
සූදානම් කරලා තියෙනවා විශේෂයෙන් අපි අනුරාධපුරයේ උදවිය විදිහට අපි දකිනවා අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේ අපි අටමස්ථානේ ආරක්ෂා කරන්න ඒ වගේම දියුණු කරන්න විශාල වෙහෙස මහන්සියක් දරුවා අත සියලු ආණ්ඩුවේ සියලු පක්ෂවලින් සියලු නායකයොත් එක්ක ඉතාමත් හොඳින් ඉඳලා මේ සියලුම ආගමික සිද්ධාස්ථාන ටික වැඩි දියුණු කරන්න පරිම කැපවීමක් දරුවා ඒ නිසා අපි නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව අනුරාධපුර සියලු දෙනාම ශෝකයට පත් වෙනවා මේ අතර අටමස්ථානාධිපති පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පැමිණ සිටියා අතිපූජනීය ගෞරවනීය අල්ලේගම ශ්‍රීනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව අපි දැඩි ලෙස ශෝකයට කනගාටුවට පත් වෙනවා අපිට මතකයි විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව ජයශ්‍රී මහ බෝධින් වහන්සේට ආරක්ෂක පද්ධතියක් ලබා දීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමේදී මේ නායක ස්වාමීන් වහන්සේ ඉතාමත්ම උනන්දුවෙන් ඒ ආගමික සිද්ධාස්ථාන රැකගන්නට සංවර්ධනය කරන්න කටයුතු කරමින් ඉමහත් ශාසනික සේවාවක් ඉෂ්ට කරපු යතිවරයන්න් වහන්සේ නමක් හැටියට අපි හඳුන්වන්නේ මන්සේගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයටත් දැවැන්ත පාඩුවක් හැටියටයි සලකන්නේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපවත් වී වතාල අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සෙල්විපස්සනා හිම්පාණන් වහන්සේගේ දේහය අද දහවල් 12:30ට පමණ අනුරාධපුරයේ බලා විශේෂ රථ පෙරහරකින් වැඩම කරවනු ලැබුවා පස්වරුවේ උන්වහන්සේගේ දේහය අනුරාධපුරයේ මහා විහාර සන්නිපාත ශාලාවේ තැන්පත් කෙරුණා. එතැන් සිට උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව හිමි වුණා. දේහය වැඩම කරන විටත් අතිවිශාල පිරිසක් මහා විහාර පරිශ්‍රයට එක්ව සිටියා. එසේම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය ලබන සෙනසුරාදා පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ආදාහන පූජෝත්සවය සඳහා රජයේ කිසිදු මුදලක් භාවිතා නොකිරීමට අටමස්ථාන විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා සහ දායක සභාව තීරණය කර තිබෙනවා. අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේගේ අභාපය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ ශෝකය ප්‍රකාශ කෙරුණා. මේ අතර අතිපූජ්‍ය පල්ලේගම ශ්‍රීනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු සම්බන්ධීකරණය සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව උන්වහන්සේගේ දේහය පිළිබඳව සම්බන්ධීකරණය සඳහා උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකට අදාළ වගකීම් පවරා තිබෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් අතිමහත් සේවාවක් සිදු කළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම ශ්‍රීනිවාස නායක ස්වාමීන් වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවායි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සමග එක්ව සියත අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද සවස විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඍජු බදු වැඩි කලේ නැතිනම් යලිත් පොලිම් යුගයක් ඇතිවන බවයි. 2015 දී IMS සංවිධානයේ පැමිණියදී එදා අපිට කිව්වා විශේෂයෙන්ම ප්‍රාථමික අයවැයේ අතිරික්කයක් වුමනයි කියලා. ඒ වගේම අපි ඒ අතිරික්කය ලැබලා දුන්නා 2017 18 2019 පාස්කු ඉරිදා බෝම්බේ නිසා ඒක අඩු වුණා. නමුත් ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. 2019 ඇත්ත වශයෙන්ම අන්තිම වාගේ නොවැම්බර් මාසයේදී මේ රටේ බදු අඩු කරා, විශාල ලෙස අඩු කරා. ඇත්ත වශයෙන්ම රජයේ ආදායම එතකොට 8.5%කට අඩු වුණා. IMF සංවිධානයේ මේ ගිවිසුම් වලින් ඈත් වෙලා උදව් කරන්නට ආධාර දෙන්න බැරි බවට ප්‍රකාශ කරා. අපිට බිලියන 600ක් විතර 700ක් විතර මේ අවුරුද්දේ නැති වුණා. ඒකම කොවිඩ් වසංගතයත් අපිට වැදුණා. මේ නිසා තමයි ලංකාව ආර්ථික කඩාවැටීමට තියෙන ප්‍රධාන හේතුව. දැන් වෙනකොට අපිට ආදායම් අඩු වුනේ නිසා අපි විසින් විශේෂයෙන්ම මුදල් මුද්‍රණය කළා තියෙනවා. ගිය අවුරුදු දෙකේදී රුපියල් බිලියන 2300ක් මුදල් මුද්‍රණය කළා තියෙනවා. ඒ නිසා උද්ධමනය වැඩි වෙලා තියෙනවා.
සියයට 70ක් 75කට ගිහින් තියෙනවා. ඒ වගේම ආහාර උද්ධමනේ ඊටත් වඩා වැඩි වෙලා තිබුණේ. ඉතින් මෙතනදී මේවා පාලනය කරන්නටත් උවමනයි, පාලනය කරන්නන් ආදායම ගන්නටත් උවමනයි. ඉතින් මේ සාකච්ඡා කරද්දී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. එකක් විශේෂයෙන්ම අපනයන කර්මාන්ත වලටත් බදු ගෙවන්න උවමනයි කියලා අයිමේ සංවිධානයේ දැනුම් දීලා තිබුණා. දෙවනුව තිබුණේ පුද්ගලික බදු පිළිබඳ. අපි වැඩියෙන්ම බදු අරගත්තේ වක්‍රව. රටේ හැම එක්කෙනාම දුප්පත් ජනතාවත් බහුතරයක් ඉන්න දුප්පත් ජනතාවටත් ඒ වක්‍ර බදු ගෙවන්න සිදු වුණා. අපේ ඍජුව ගත්ත ආදායම් 20%යි. 80%ක් වක්‍රව ගත්තේ. විශේෂයෙන්ම ඒ ගැන IMF සංවිධානයට ප්‍රශ්න තිබුණා. ඒත් ඒ අය කිව්වේ විශේෂයෙන්ම ඍජු බදු වලින් ගන්න ප්‍රමාණය 20%කට වඩා වැඩි වෙන්න ඕනේ. 100 නැත්තම් මේක සාර්ථක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොදු ජනතාවට දුප්පත් ජනතාවටත් බදු ගෙවන්න සිදු වෙනවා කියලා. අන්තිමට සිදු වුණේ ලක්ෂයක වැඩි ජනකොට ආදායම් වැඩි කොටසකටත් විශේෂයෙන්ම ආදායම් බදු අය කිරීම. අපිට මේ බදු ක්‍රමය නැත්තම් විශේෂයෙන්ම අපිට ඕන ඉලක්කේ නොලැබෙන්න පුළුවන්. අපි නියම කරගත් ඉලක්කේ 20-26 වෙනකොට 14.5%, 15%ක දළ දේශීය නිෂ්පාදනයේ ආදායම් ලබා ගන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒ 91කින් ඉවත් වුණොත් IMF ආධාර අපිට ලැබෙන්නේ නැහැ. IMF සහතිකය ලැබෙන්නේ නැත්නම් ඒ ජාත්‍යන්තර ආයතනවලත් ඒ වගේම මේකේ සහයෝගය දෙන රටවල්වලත් ඒ ආධාර අපිට නොලැබෙනවා. එහෙනම් ආපහු අපිට අර පෝලිං යුගයට යන්න තියෙනවා. මේක අමාරු කාලයක්. මීට වඩා අමාරු කාලයක් අපිට යන්න තියෙනවා. අකමැත්තෙන් හරි අපිට සමහර තීරණ ගන්න තිබෙනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක් පුද්ගලයෙකුට මසක් තුල ජීවත් වීමට යන අවම මුදල ඊයේ දින අනාවරණය කළා. ඒ අනුව අගෝස්තු මාසයේ එක් පුද්ගලයෙකුට ජීවත් වීමට යන අවම මුදල රුපියල් 13,460ක් ලෙසයි සටහන් කර තිබුණේ. ඇත්තටම එක් පුද්ගලයෙකුට මසකට ජීවත් වෙන්නට මේ මුදල ප්‍රමාණවත්ද? අප සියත ප්‍රවෘත්ති අංශයේ මේ පිළිබඳව සොයා බැලුවා. යම් පුද්ගලයෙකු මාසයේම මේ තුන් වේලම පාන් කනවා කියලා උපකල්පනය කරමු. දවසකට තුන් වේලක්, ඒ කියන්නේ පාන් රාත්තලක්වත් අවශ්‍යයි නේද? තුන් වේලක් කන්න පාන් රාත්තලක මිල රුපියල් 200ක් වෙනවා. ඒ අනුව මාසයේම පාන් කනවා කියලා උපකල්පනය කළොත් පාන් රාත්තල් 30ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රුපියල් 200 වැඩි කිරීම 30 මාසයකට පාන් සඳහා විතරක් තනි පුද්ගලයෙකුට රුපියල් 6000ක් අවශ්‍ය වෙනවා. හොඳයි, මේ පුද්ගලයා පාන් කන්නේ අපි මෙන්න මෙහෙම හිතමුකෝ, ලූණු ගෙඩියක් සහ අමු මිරිස් කරලක් එක්ක කියලා නේද? එහෙම කාලා තියෙනවනේ. ලූණු 500ක්, ඒ කියන්නේ ලූණු 500ට ගෙඩි 7යි අල්ලන්නේ. එතකොට එක ගෙඩියක් දවස ගානේ කෑවොත්, ඒ කියන්නේ වේල් 3ට පාන් කාලක් එක්ක ලූණු 500ක් සතියකට ඕන වෙනවා. ලුණු 500ක් රුපියල් 140යි. එතකොට අපි හිතමුකෝ අමු මිරිස් කරලකුත් කනවා කියලා. එතකොට වේල් 3ට අමු මිරිස් කරලා 3කුත් විතර ඕන වෙනවා නේද? අමු මිරිස් 250ක් සාමාන්‍යයෙන් සති දෙකකට විතර ඇති ওই විදිහට. එතකොට ඒ කියන්නේ පාන් සහ ලුණු අමු මිරිස් එක්ක විතරක් කන කෙනෙකුට සති දෙකකට ලුණු සහ අමු මිරිස් වලට විතරක්. ලුණු සහ අමු මිරිස් වලට විතරක් ලුණු කිලෝ 1ක් යනවා. එතකොට රුපියල් 280යි. අමු මිරිස් ওই සති දෙකකටම 250ක් විතර ඇති රුපියල් 113යි. එතකොට දැන් පාන් වලට මාසෙටම රුපියල් 6000යි, සති දෙකකට ලූණු සහ අමු මිරිස් වලට 280 එකතු කිරීම 113, ඔක්කොම රුපියල් 6393ක් යනවා. මේ මොකටද යන්නේ? උදේ දවල් රෑ පාන් සහ ලූණු ගෙඩියක් එක්ක අමු මිරිස් කරලක් එක්ක කාලා. හොඳේ, ඊට පස්සේ සති දෙකකදී අපි හිතමුකෝ දැන් අමු මිරිස් ලූණු කාලා එපා වෙනවනේ මිනිහෙකුට නේද? එතකොට එයා ඉතිරි සති දෙක මේ පාන් කන්න පරිප්පු හදා ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් සති දෙකකට පරිප්පු කිලෝ 1ක්වත් ඕන වෙනවනේ. තුන් වේලක් කන්න මේ හැඳ බෙදාගත්තත් එතකොට රුපියල් 480ක් යනවා. එතකොට අමු මිරිස් ලූණු නේද ඒ සති දෙකට දාන්න එපාය. එතකොට එතනටත් 280 සහ රුපියල් 113ක් එකතු කරන්න වෙනවා. දැන් ඉතින් නිකන් කන්න බෑනේ පරිප්පු හොද්ද. මිරිස් කුඩු 50ක්වත් ඕන වෙනවා තියාගන්න නේද? කහ කුඩු 50ක් ඕන වෙනවා. 3-5 කුඩුත් 50ක් ඕන වෙනවා. එතකොට ලුණු කුඩුත් පොඩි පැකට්ටයක් ඕනේ නේද? මිරිස් ග්‍රෑම් 50 පැකට් එකක් 220යි. කහ කුඩු ග්‍රෑම් 50 රුපියල් 290යි. 3-5 කුඩු ග්‍රෑම් 50ක් රුපියල් 180යි. ලුණු කුඩු, ඒ කියන්නේ මේ පොඩි ලුණු කුඩු පැකට් එක රුපියල් 110යි. දැන් එතනට විතරක් යනවා රුපියල් 1,673ක් නේද? එතකොට
පානුයි අමමිරිසුයි සති දෙකක් කනවා ඊළඟ සති දෙක පරිප්පු කනවා එතකොට ඔක්කොම රුපියල් 6393ට එකතු වෙන්න ඕනේ රුපියල් 1673ක් නේද දැන් එතකොට රුපියල් 8066ක් යනවා රුපියල් 8066ක් යනවා සති දෙකක් පාන් ලුණු ගෙඩියක් අමමිරිස් කරලක් එක්ක තුන් වේලම කාලා ඊළඟ සති දෙක පරිප්පුත් එක්ක කන්න එතකොට දැන් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල ජනහා සංඛ්‍යා ලේඛන එක කියන විදිහට රුපියල් 13460යි නේද දැන් 13460න් ඔය පානුයි ලූණුයි එහෙම කාලා විතරක් යන වියදම අරගත්තාම ඒ කියන්නේ 8066 අඩු වුනහම ඉතුරු වෙන්නේ ඔය කියන හැටියට රුපියල් 5394යි නේද දැන් මේ ඉතිරි 5394 අපි අරන් බලමුද ඇති වෙයිද කියලා පුද්ගලයෙකුට ජීවත් වෙන්න ඉතුරු දේවල් වලට වතුර බිල් ගෙවන්න ඕනේ ලයිට් බිල් ගෙවන්න ඕනේ බස් ගාස්තු ගෙවන්න ඕනේ අමතක වුණානේ දැන් පරිප්පු වියන්න ගෑස් එපාය ගෑස් නැත්තම් භූමි තෙල් ලිපක් ඕනේ භූමි තෙලුත් නැත්තම් දර ඕනේ නේද දැන් ඔය ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ බෝඩින් ගාස්තුත් ගෙවන්න එපාය බෝඩිමික ඉන්න අයකුණා නේද එතකොට රුපියල් 7000ක් විතර අඩුම ගානේ එතනට ඔය ටිකට යනවා මේවා මේ එකතු කළාම අපි හිතමු හදිසි අසනීප වුණා කියලා. ඉතින් බෙහෙත් ටිකක් එහෙම ගන්න වෙනවනේ නේද? එතකොට එක් අයෙකුට ජීවත් වීම සඳහා අවම වශයෙන් රුපියල් 13460කින් ඇත්තටම මොනවද කරන්න පුළුවන් කියලා හොයන්නකො නේද? අපි නිකන් හිතමු මේ වේල් තුනෙන් එක වේලක්. වේල් තුනෙන් එක වේලක් ආසාවට කඩේකින් බත් කනවා කියලා. එතකොට මාසෙටම වේල් 30ක් ඕන වෙනවා නේද? එතකොට වේල් 30 වැඩි කිරීම බත් පැකට් එකක් අඩුම බත් පැකට් එකක් රුපියල් 300යි. එතනම රුපියල් 9 අවශ්‍යයි ආනයිනික ආහාර ද්‍රව්‍ය හයක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් පිටි කිලෝවක් රුපියල් 55කින්, හාල් මැස්සන් කිලෝවක් රුපියල් 50කින් සහ කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30කින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ආහාර ද්‍රව්‍ය හයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව සුදු ලුණු කිලෝවක් රුපියල් 60කින්ද, පාන් පිටි කිලෝවක් රුපියල් 55කින්ද, හාල් මැස්සන් කිලෝවක් රුපියල් 50කින්ද, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30කින්ද, සුදු සීනි කිලෝ එකක් රුපියල් 15කින්ද, ආනයිනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5කින්ද අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු ලුණු කිලෝවක නව මිල වන්නේ රුපියල් 490ක්, පාන් පිටි කිලෝවක නව මිල රුපියල් 320යි, හාල් මැස්සන් කිලෝවක නව මිල 1450ක් වන අතර කඩල පරිප්පු කිලෝවක නව මිල දක්වන්නේ රුපියල් 285ක් ලෙසයි සුදු සීනි කිලෝවක මිල රුපියල් 260ක් වන අතර ආනයිනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 169ක් වනවා ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක වන බවයි ලංකා සතොස ආයතනය පවසන්නේ ලේසින් වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන්නේ නැතිනම් ලබන 25 වනදා දිවෙනපුරා බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා අපිට දැනගන්නට ලැබී තිබෙනවා බස් රථ 3000ක් පමණ මේ රටේ ප්‍රධාන ලීසින් සමාගම් සහ ෆිනෑන්ස් සමාගම් අත්පත් කරගන්නට සැලසුම් සකස් කරමින් ඉන්නවා කියලා අත්පත් කරගත්තු ඒ බස් රථ 50 වහම බස් රථ හිමියා වෙත ලබා දෙන්න ඕනේ අපිට තවත් කාලයක් ඕනේ මේ ලීසින් වාරික ටික ගෙවලා නිම කරන්න මේ ලීසින් වාරික ටික ගෙවාගෙන යන්න අපිට මාර්තු මාසය දක්වාවත් කල් ඕනේ සහන කාලයක් ලබා දෙන්න ඕනේ ඒ සඳහා සාකච්ඡාවක් වහාම ලබා දෙන්න ඕනේ එහෙම නොවෙනවනම් අන්තර්පලාත් බස් හිමියන්ගේ සංගමය සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඒකාබද්ධව මේ රටේ බස් දහවණෙන් ඉවත් වෙන්න අපි තීන්දුවක් ගනු ලබනවා මේ මොහොතේදී ඒ මේ මාස 25 වෙනිදා අපි මේ රටේ බස් රථ දහවණෙන් ඉවත් වෙන්න සියලු කටයුතු සංවිධානය කරමින් ඉන්නවා වැඩ වර්ජනයට යන්න ඕන සාකච්ඡා අසාර්ථක වුණොත් එතකොට ඒක තමයි අන්තිම අවසාන තීන්දුව 60% ක බස් ප්‍රමාණයකට ලීසින් නැද 40%ටයි තියෙන්නේ ඊට වැඩි අපිට ප්‍රශ්න තියෙනවා මට යම් ගැටලුවක් තියෙනවා මෙතන යම් හදිසි අස්තයක් තියෙනවාද කියලා 25 ඔබතුමාත් යනවාද වර්ධනයකට නෑ එහෙම මම හිතන්නේ එහෙම තරම් අපේ බස් රථ හිමිකරුවන්ට අකාරණික වෙන්න මම හිතන්නේ හැකියාවක් නෑ
විමර්ශන මුවාවෙන් පොලිසිය ඇතම් නිලධාරීන් මාධ්‍ය වේදීන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම වලට එරෙහිව සිවිල් හා අපරාධ නඩු ගොනු කළ හැකි බව ශ්‍රී ලංකා නීතිජ සංගමේ සභාපති ජනාධිපති නීතිජ සාලිය පීරිස් පවසනවා. ඔහු මෙබ ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකදී. මාධ්‍ය භාවිතයේදී පැන නැගින ගැටලු සම්බන්ධයෙන් නීති සහය ලබා ගැනීම සඳහා මාධ්‍ය නීති සංසදය 0744370888 ක්ෂණික දුරකථන අංකය ඊයේ දින හඳුන්වා දෙනු ලැබුවා. විද්‍යුත් මුද්‍රිත සහ සමාජ ක්‍රියාකාරීන්ටද එම දුරකථන අංකයෙන් නීති සහය ලබාගත හැකි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියා. හිතන්නේ නීතිඥවරුන් අධිකරණය තුල සමහර අවස්ථා තියෙන්න පුළුවන් අපිට පොලිසියට යන්න තියෙන අවස්ථා පොලිස් නිලධාරීන් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න තියෙන අවස්ථා තියෙන්න පුළුවන් සමහර විට අපේ සේවාදායකයන්ව කැඳවන්න පුළුවන් පොලිසියට යම් කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැන් අපි දැක්ක පහුගිය කාලේ සමාජ මාධ්‍ය හරහා පෝස්ට් දාපු විවිධ අයව කැඳවලා එයාගේ ප්‍රශ්න කිරීම සිද්ධ කරන්න. එතකොට ආපහු බොහෝ විට අපි දන්නවා මේ විමර්ශනය කරන බලධාරීන් හැම වෙලෙම කියන්නේ අපි විමර්ශනය කරන්නේ යහවල් අපරාධ විමර්ශනය කිරීමේ තුල තමයි මේ පරීක්ෂණ මේ කැඳවන්නේ කියලා. ඒතකොට සමහර විට අපිට ප්‍රායෝගිකව පොලිසිය විසින් පවත්වන විමර්ශනයකට විරුද්ධ වෙන්න බෑ. නමුත් විමර්ශන පවා මම හිතන්නේ සාධාරණ වෙන්න ඕනේ. නැත්තම් යම් පුද්ගලයෙක්ට හිංසනය කරන්න හිරිහැර කරන්න විමර්ශනයක් පවත්වනවා නම් මම හිතන්නේ ඒකටත් නීතියෙන් ඉඩක් නැහැ. උදාහරණයක් හැටියට මාධ්‍ය වේදීන්ව පොලිසියට විටින් විට කැඳවලා ප්‍රශ්න කරන එකත් මම දකිනවා. අනවශ්‍ය ආකාරයෙන් කැඳවුවොත් ප්‍රශ්න කරොත් අභියෝග කරන්න පුළුවන් ය කියලා. ආශ්‍රය නිදහස ආරක්ෂා කරන්න විතරක් නෙවෙයි වෙන අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කල්පනා කරන්න ඕනේ සිවිල් නඩු මාර්ගයටත් යන්න. මම හිතනවා මම දකිනවා අපරාධ නඩු පවරන්නත් පුළුවන් කියලා පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ඇතැම් නිලධාරීන්ට විරුද්ධව. අපි මේ උත්සාහ කරන්නේ මොකක් ආරක්ෂා කරන්නද? ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරනවා කියලා කට වචනයට කියලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. මට හිතුණා උදාහරණ දෙකක් ලංකාව දෙපැත්තෙන් ගන්න. එකක් අපිට ලංකාවෙන් එක පැත්තක ඉන්දියාව අනිත් පැත්තක ඉන්දුනීසියාව. අපි මූණ දෙන ප්‍රශ්න වලට ඒගොල්ලොත් මූණ දුන්නා. අනුගණන් වල මුල ඉන්දියාවේ මේ ප්‍රශ්නේ ඇති වුණාම අවුරුදු දෙකක් ඇතුළත ආණ්ඩු හතරක් මවලු. අගමැතිවරු හතර දෙනෙක් පත් වුණා. ඉන්දුනීසියාවෙත් එහෙමයි. 98 සුහර්තෝගෙන් පස්සේ කඩාවැටිච්ච ඉන්දුනීසියාව 2024 ලෝකේ පස්වෙනි ආර්ථිකය බවට පත් වෙනවා. හැබැයි මේ රටවල් දෙකේම මිනිසු පාරට බැස්සා. තියෙන ආණ්ඩු වලට ගෙදර යන්න සුහර්තෝට ගෙදර යන්න වුණා. මේ රටවල් දෙකේම අතිශය ප්‍රබල මහජන අරගල එළියට ආවා. හැබැයි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේදී ඒ අරගල කරුවන් කිසි කෙනෙක් අතනඟුඩ ගන්න හෝ මර්ධනය කරන්න ගියේ නැහැ. ඕන් පුනරුත්ථාපනය කරන්න කතා කළේ නැහැ. අපේ මෙහෙම යනකොට නන්දාමාලනීවයි සුනිල් ආරියවත් තමයි පුනරුත්ථාපනය කරන්න වෙනවා. ආණ්ඩුවට හිතුනොත් මේකව පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා පුනරුත්ථාපනය. ඒ කියන්නේ පවතින දේශපාලන මඩගොහර එපා අපිට අලුත් දේශපාලන සංස්කෘතියක් ඕනේ කියලා කිව්වොත් ඒක පුනරුත්ථාපනය කරන්න ඕන කාරණයක්. ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. වෙඩි ප්‍රහාරයට ලක්ව වයස අවුරුදු 3ක දරුවෙකුද තුවාල ලබා තිබෙනවා. මේ අතර වවුනියාව නෙදුම්කණි ප්‍රදේශයේදී සිදු වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වුණා. යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙම වෙඩි තැබීමෙන් තුන්හැවරදී දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගිය පුද්ගලයා 2019 වසරේදී ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් 3 දෙනෙක් පැමිණි බවට තමයි දැනට අනාවරණය වී තිබෙන්නේ. ඔවුන් යතුරුපැදියකින් පැමිණිලා මේ ආකාරයට වෙඩි තබලා නැවත පලා ගොස් තිබෙනවා. මේ පලා යන අවස්ථාවේ මේ ස්ථානයට පැමිණෙමින් තිබූ යතුරුපැදියක් ඔවුන් විසින් මංකොල්ලක යතුරුපැදි දෙකකින් පලා ගොස් තිබෙන බවට තමයි වාර්තා වන්නේ. මිය ගිය පුද්ගලයා මීට පෙර ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වෙලා ඔහු අපමත නිදහස සිටි පුද්ගලෙක්. ඒ වගේම ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ දීර්ඝකාලීනව සිදුවන කණ්ඩායම් දෙකක් අතර තිබෙන ආරවුලක් හේතුවෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන හා සම්බන්ධතාවයක් මෙම මියගිය සැකකරුට තිබෙන බවට තමයි දැනට අනාවරණය වී තිබෙන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු ක්‍රියාත්මක. මේ අතර වවුනියාව නේඩුකේනි ශිවානගර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නේඩුකේනි පොලිසිය සිදු කරන බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු වේ රැස් වුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කළ ප්‍රශ්න වටේදී නීති විද්‍යාලයේ සිසුන් හට මව් භාෂාවෙන් විභාග කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වාද විවාද සිදු වුණා. මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මත්ද්‍රව්‍ය ගැටලු සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ඉදිරිපත් කරනවා සංශෝධන පනත් කෙටුම්පත් පහක් අන්තිම කැමැති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත ඇටෙනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත වංචා වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පත බන්ධනාගාරය ගැන නම් වැඩිය කතා කරන්නම අවශ්‍ය නැහැ මොකද ඒ තරම්ම දූෂිත තැනක් අපරාධයක් වෙච්ච තැනක වින්දිතෙක් හෝ සාක්ෂිකරුවෙක් වෙච්ච දරුවෝ අපි දකිනවා ගරු මන්ත්‍රීතුමනි මාධ්‍යයට නිරාවරණය කරනවා මම දන්නේ නැහැ පොලිසිය ඇයි මාධ්‍යත් අරගෙන යන්නේ මේ සාක්ෂි සටහන් කරගන්න කියලා අපි වර්ග කිලෝමීටර් 65610ක් පරිස්සම් කරන්නේ කොහොමද වැලිකඩ බන්ධනාගාරය ඇතුලේ අකර 48ක් පරිස්සම් කරගන්න බැරි අපි අඩි 20ක විතර තාප්පෙකුත් බදලා තාප්පෙට උඩින් කම්බි වැටකුත් ගහලා ඒත් අපිට බෑ මත්කුඩු නැති බන්ධනාගාරයක් හදාගන්න තාම මත්ද්‍රව්‍ය වැටලීම් වලට අදාළව ඔය වටලන ආයතනවල නිලධාරී කරන්නේ මේක කන්සියුමින් පාට් එක. අපේ ගමේ පාන් විකුණන එක නතර කරන්න ඕන නම් හෙට පාන් කන මිනිස්සු පස්ස යනවට වඩා ලේසිනේ බේකරිය වැහුවනම්. අධිකරණ ඇමැතිතුමත් මේ ස්ථානයේ ඉන්න නිසා හෙට සහ අනිද්දා අපි බලාපොරොත්තු වෙලා හිටියා 22 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ගෙනෙයිද කියලා. දැන් මේ වගන්ති දෙකක් පිළිබඳව තියෙන ප්‍රශ්නයක් ගැන තමයි මේ කතා කරන්නේ. අර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්න තියෙන බාධාව ඉවත් කරනවාද නැද්ද? අවුරුදු 4 හමාරක්ද 2 හමාරක්ද පාර්ලිමේන්තුව විසිරවන්න ජනාධිපතිවරයාට බලය තියෙන කියන කාරණා. කපුටන් විසින් වෙනස් කරනවද? මයිනන් විසින් වෙනස් කරනවද? පොඩි මයිනන් විසින් වෙනස් කරනවද? හෙටත් අපිට හම්බෙන්නේ සෙල්ලම් කර කර ඉන්න බෝලයක්ද කියන කාරණේ කියන්න ඕනේ. තුෂාර ඉන්ද්‍රනිල් ගරුමන්තුමා ඔබතුමා ඔය පාර්ලිමේන්තුවේ අපිත් කොයි පිටිපස්සේ ගැලරියේ කතා කරේ අනේ මචං කොහොම හරි අවුරුදු 4 හමාර තියපල්ලා කියලානේ මට ආයේ පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳ මට කිසිම ගැටලුවක් නැහැ දැන් මේක මේ අටුව කඩලා පුටුව හදපු ආණ්ඩුවක් නගරයේ තියෙන පාසල් වලට පමණක් සීමා වෙච්ච මේ මත්ද්‍රව්‍යයට සමහර දරුවෝ ඇබ්බැහිවීම අද ගම්මාන වල තියෙන ගම්බද පාසල් වල දරුවෝ මේ තත්වෙට පත් වෙලා තිනෝ අපේ රටේ අනාගතයේ දරුවෝ කියලා කතා කරනවා නම් දෙයියනේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අප කනගාටුවෙන් කියන්න ඕනේ පෞගිය සතිය අපි ආවේ මේ 20 වෙනි සංශෝධනය අනුමත කරලා ගැටලු වල යම් සාධාරණයක් දෙකාමාරද හතරාමාරද හයාමාරද කියලා තීන්දුව කරන්න මේ රටේ ජනතාව කොහොමද අවුරුදු 5ක් ඉන්න අපු ජනාධිපති කෝටාභය රාජපක්ෂ විපක්ෂය මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දිගින් දිගටම කතා කරනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අපි ඡන්දේ දෙනවා ඒක පැහැදිලිව අපි කියනවා නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මදෙසාර නිෂ්පාදකින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා රාජ්‍යයට අයවිය යුතු බදු පැහැර හරිමින් ඔවුන් සිදු කරන කටයුතු සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසටද රාජ්‍ය අමාත්‍යවරයා සුරබදු කොමසාරිස් ජෙනරාල් වරයාට උපදෙස් ලබා දී තිබෙනවා මීට අමතරව නීති විරෝධී රා නිෂ්පාදනය පිළිබඳවත් එම කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී විශේෂ අවධානයක් යොමු වුණා නීතියට පිටුපායමින් ඇත මදිසාර නිෂ්පාදකින් විසින්ම මදිසාර අලෙවිසල් පවත්වාගෙන යාම සහ එමගින් රජයට අයවිය යුතු බදු මුදල් අහිමිවීම පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙසට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය සුරබදු කොමසාරිස් ජෙනරාල් වරයාට නියෝග කර තිබෙනවා ප්‍රමිතියෙන් තොරව මදිසාර සමාජගත වීමේ අවධානම සහ ඇත මදිසාර නිෂ්පාදකින් වෙනත් ව්‍යාපාර නාම යටතේ සහ ජාතීන්ගේ හිමිකාරත්වය යටතේ අලෙවිසල් පවත්වාගෙන යාම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව උපදෙස් ලබා දී තිබෙනවා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය සුරබදු කොමසාරිස් ජෙනරාල් වරයා සහ මදිසාර බලපත්‍ර ආබින්ගේ සංගම් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබුණා. මේට අමතරව බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මත්ද නලවිසල් පවත්වාගෙන යාම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා. ඇතැම් බලපත්‍ර ලාබින් විවිධ උපක්‍රම භාවිතා කරමින් සීමා උල්ලංඝනය කරන බවට මෙහිදී තොරතුරු අනාවරණය වුණා. මෙම සියලු කරුණු සම්බන්ධයෙන් මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසටයි අමාත්‍යවරයා සුරබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි වෙත උපදෙස් ලබා දුන්නේ. මෙම තත්ත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින සුරබදු පනතට ප්‍රතිපාදන එක්විය යුතු නම් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සුරබදු පනත් සංශෝධනයේදී ඊට අවශ්‍ය පියවර ගැනීමටද සූදානම් බවයි රංජිත් සියඹලා පිටිය අමාත්‍යවරයා පවසා ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදනය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ දෛනික රා අවශ්‍යතාවය ලීටර 160,000ක් පමණ වුවද දෛනික රා නිෂ්පාදනය දැක්වෙන්නේ ලීටර
45000ක් ලෙසයි. එබැවින් මෙම හිඟරා ප්‍රමාණය සැපීම සඳහා ඇතැම් පුද්ගලින් විවිධ නීති විරෝධී සහ සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රමවේද භාවිතා කරන බවට මෙහිදී තොරතුරු අනාවරණය වුණා. මෙම තත්ත්වය යටතේ රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද රාජ්‍ය අමාත්‍ය රංජිත් සිමලා පිටිය අවධානයට ලක් කළා. බරපතල මූල්‍ය වංචා රසකඩ චෝදනා ලැබ සිටින තිලිනි ප්‍රියමාලි සහ ඇගේ සහකරු ඉසුරු බණ්ඩාර ලබන දෙවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබෙනවා. සැකකාරිය අද ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ අධික්‍රණයේ හමුවේ පෙනී සිටීම විශේෂිතයි. බරපතල මූල්‍ය වංචා රසකඩ චෝදනා ලැබ ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලි අද ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ අධික්‍රණයේ හමුවේ පෙනී සිටියා. විශේෂ හේතුන් මත තිලිනි ප්‍රියමාලි බන්ධනාගාරය තුල රඳවා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ අධික්‍රණයට ඉදිරිපත් කළ බවයි බන්ධනාගාර මාති ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ. ඒ අනුව තිලිනි ප්‍රියමාලි ලබන නොවැම්බර් 2 වනදා දක්වා යළි ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර තිලිනි ප්‍රියමාලිගේ ව්‍යාපාර කටයුතු වලට සහාය පළ කළ සහකරු ලෙස හඳුනාගත් ඉසුරු බණ්ඩාර නෙමෙත්ත ලබන 2 වනදා දක්වා තවදුරටත් ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කර තිබෙනවා. ඉසුරු බණ්ඩාර නෙමෙත්ත අත්අඩංගුවට ලැබුවේ පසුගිය 17 වනදායි. තිලිනි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ බවට දේශපාලකණින් මහා සංකරත්නිය ක්‍රිකට් ක්‍රීඩකින් විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන පුද්ගලින් සම්බන්ධයෙන් වන නාම ලේඛනයක් සමාජ මාධ්‍යට නිකුත් වීමත් සමගයි මේ පිළිබඳව විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රසක් ඉදිරිපත් වුණේ. ඒ අනුව තිලිනි ප්‍රියමාලිට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති පැමිණිලි සංඛ්‍යාව 11ක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කලක් ලාභ ලැබූ ආයතනයක්. එහෙත් අද එය රටට ඉතිරි කර ඇත්තේ විශාල ණය කන්දක්. විවිධ රජයන්ගත් වැරදි තීන්දුව తీරණ හේතුවෙන් මෙය පාඩු ලබන තත්වයකට පත් වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමේ සභාපති ජනක විජේ පතිරත්න ප්‍රකාශ කළේ. ඒ මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදකීමට පැමිණි අවස්ථාවේදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය අද මල්වතු මහා විහාරයේ වෙත ගොස් අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ව පැහැදුටුවා. අනතුරුව අස්ගිරි මහා විහාරයේ වෙත ගිය මෙම පිරිස මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමිපාණන්ව බැහැදුටුවා. ඉන්පසු මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමේ සභාපති ජනක විජේපතිරණ. අපි වෘත්තීය සංගමයක් විදිහට මේ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරනවට විරුද්ධ නැහැ. මොකද අපි වගකීතු වෘත්තීය සංගමයක් විදිහට මේ ගුවන් සමාගම අසීමිත අලාභ ලැබීමට විසඳුමක් වහා අවශ්‍යයි කියන ස්ථාවරයේ ඉන්න සංගමයක්. ඒ අලාභය රටට දරන්න පුළුවන් ගුවන් සමාගමක් බවට අපිට පත්කරන්න මේකට නිවැරදි පාලනයක්, නිවැරදි දර්ශනයක් ඇතුව නිවැරදි ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් කරොත් ඒක කරන්න පුළුවන් ඕනතරම් දක්ෂ ලංකාවේ ඉන්නවා. හැබැයි ඒ අයට නිශ්චිත කාලයකට මේ ගුවන් සමාගම ඒ වගකීම් බාර දෙන්නේ නැතුව මේ රජය තාමත්ම වැරදි විදිහට ලාභ ලබන අංශ විතරක් පෞද්ගලීකරණය කරන එක ගැන තමයි අපි ගැටලුව හම්දුරට පැහැදිලි කරේ. ප්‍රධාන අංශ දෙකක් තමයි අලාභ ලබන්නේ, විශේෂයෙන්ම ඉංජිනේරු අංශය සහ ගුවන් මෙහෙයුම්. ඒ වියදම් කළමනාකරණය කරගන්න ක්‍රම තියෙනවා. අපි වැරදි විදිහ ගත්ත තීන්දුව తీරන නිසා, විවිධ රජයන් විසින් ගත්ත තීන්දුව නිසා තමයි මේ අලාභය මෙච්චර වර්ධනය වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේක වළක්ව ගන්න බැරි අලාභයක් නෙවෙයි. ඩයලොග් ආයතනයේ මූලිකත්වයෙන් ආරම්භ කළ karuna.lk පිළිබඳවයි මේ තොරතුරු. මෙවන විට පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයේ හමුවේ ශ්‍රී ලාංකිකයින්ට උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලී පාර්ශවයන් ඒකරාශී කර ගැනීමේ අරමුණින් ඩයලොග් පදනමේ සවිබල ගැන්වීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ප්‍රධාන මෙහෙයුම් පාර්ශවයේ වශයෙන් මෙහිදී කටයුතු කරනු ලබන්නේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ස්වාධීන විගණන ආයතනයක් වන PwC ශ්‍රී ලංකා යන ආයතනයි. ශ්‍රී ලාංකිකයින්ට උදව් උපකාර කිරීමට කැමති ඕනෑම අයකු වෙනුවෙන් මෙරට ප්‍රථම මූල්‍යාධාර වෙබ් අඩවි අවකාශය ලෙසයි karuna.lk එළිදක්වා තිබෙන්නේ. මෙම වෙබ් අවකාශය යටතේ සනාථ කරන ලද විශ්වසනීය ලාභ නොලබන ආයතන සංවිධාන හා සමාජ සුබසාධන වැඩසටහන් පෙළගස්වා තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සමාජ වගකීමකින් යුතුව ශ්‍රී ලාංකීය ජන ජීවිත සුවබල ගන්නමින් නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම කාලෝචිත වැඩසටහන ක්‍රියාත්මකයි. එවෙනුවෙන් karuna.lk හරහා ඉහළ අධි තාක්ෂණයකින් විශ්වසනීය වහ ආරක්ෂාකාරී බවකින් යුක්තව උපකාර අවශ්‍ය අය වෙනුවෙන්ම මූල්‍ය පරිත්‍යාග ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා. ලාභ නොලබන ආයතන හා සංවිධාන මෙන්ම පුද්ගලයින්ට සත්‍ය වූ නිවැරදි ක්‍රියාවලියක් හරහා සමාජ සුබසාධන කාණ්ඩ යටතේ තම සුබසාධන වැඩසටහන කාර්ය හෝ ව්‍යාපෘතිය karuna.lk ඔස්සේ ලියාපදිංචි කර ඉතාම පහසු සේවාවක් නොමිලේ ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.
එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.